ටීක් පොඩි දරුව එහෙම ඉන්නවා නම් හෑන්ඩ් ෆ්‍රේ එකක් ගහගෙන අහන්න. හැබැයි මේ කතා කරන්නේ ඇත්ත කුණුහරුප නෙවෙයි. මොකද ඒ අය මේ දේවල් තව ටික කාලෙකින් දැනගත්තා නම් හරි. මේ වචනවල හරි තේරුම ඒ අය අවබෝධ කරගන්නකම්. සාහිත්‍ය කතාවක් තියෙනවා සකරට හකර වෙයි කියලා. සයන්න වෙනුවට හයන්න කියවීම අපේ භාෂාවේ තියෙන දෙයක් නේ. ඒක නෝ සඳුන් හඳුන් වෙන්නේ. හඳ සඳ වෙන්නේ. සඳ හඳ වෙන්නේ. ඕකම තමයි ඔය ගහ බැන ගන්නකොට හොත්තික පුතා කියලා කියන්නේ. සුතන්න ඇත්ති නැත්තම් සුත්ති කියන වචනේ තේරුම පුතුන් ඇත්ති කියන එක. මේ සිංහල භාෂාව මරලා දැම්මට පස්සේ අද ඒක පිළිගන්නේ මේ කුණු හරපයක් විදියට, කුණු කතාවක් විදියට. සුතන්න ඇත්ති සුත්ති ඒකේ තියෙන සයන්න අයින් වෙලා හුත්ති වෙලා තියෙනවා. හුත්තිගේ පුතා කියලා කියන්නේ අම්මගේ පුතා. දැන් සුකනවා කියලා කියන්නේ උපරිම සැප විඳින එකට. ඒ අද මේ අපි පාවිච්චි කරන සාමාන්‍ය සිංහල වලට පරුෂ වචනයක් වෙලා ඉවරයි, කුණු හරපයක් වෙලා ඉවරයි. හැබැයි ඒකනේ කියන්නේ චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඔය එතනේ සුඛ කියලා කියන්නේ අර ලෝකෝත්තර නිවන කියන එක. සදාතනික සුඛය. එතන සයන් ඉවත් වෙලා කිව්වොත් හැම සුකනවා කියන එකට හොකනවා කියලා කියන්න වෙනවා. අද සමාජයේ මේ වචන බලඟු නැහැ. මේ විදිහට සයන්න වෙනුවට හයන්න දාලා කතා කරන වචන අපේ භාෂාවේ උන්තරන් තියෙනවා. හබරණ සිරිවඩුන බෝධිය අද හිරිවඩුන බෝධිය වෙලා සත්තරක්කද හත්තරක් වෙනවා. සින්දු හින්දු වෙනවා. මේවත් එක බොහෝ දේවල් වෙනස් වෙලා තියෙනවා. අපි කරන්න ඕනේ හරි පරිස්සමෙන් අපේ අතීතයේ තිබුණ දේවල් හොයලා බලලා හරි තේරුම් එක්ක වචන පාවිච්චි කරන එක. මොකද ඒකෙන් අපේ දැයේ සැබෑ නැගිටීම අපිට කරන්න පුළුවන්. මේ වාක්‍ය බලන්න. කැරිපක පයියේ දමාගෙන ගොස් වේසියෙකුට දීම. මේක කිව්වොත් එහෙම අද පට්ට කුණුහරුපයක්නේ. හැබැයි අපි වචනෙන් වචනේ බලමු. කැරි සිංහල භාෂාවේ කැරි කියලා කියන්නේ තැඹිල්ල කුරුම්බ වගේ ගෙඩිවල තියෙන අර සියුම් මදයට. සරලවම කිව්වොත් එහෙම ලොඳවලට. පක පක කියලා කියන්නේ සිංහල භාෂාවේ ගෙඩිය කියන අරුත. අතීතේ ලියපු පොත්පත්වල ඔක ලස්සනට තියලා තියෙනවා. ඔය වචනේ ලස්සනට ලියලා තියෙනවා. අද තමයි අපි මේ කුණුහරුපයක් විදිහට දකින්නේ. ඊට පස්සේ පයිය එල්ලාගෙන අනේක නැත්තම් කට ගැට ගහපු කුඩා මල්ලට ඒ දවස්වල කිව්වේ පයිය කියලා. මේ මෑත කාලයක් වෙනකම්ම ගැමියන් ගමනක් යනකොට බුලත් දුම්කොල ටික දාගෙන ගියේ මේ බුලත් පයියේ. කවුරු හරි කෙනෙක් ගමේ හයියෙන් කෑ ගහනකොට ගමේ මිනිස්සු කිව්වේ ඒක බෙලිකටු පයිය පොළවේ ගහනවා කියලා. අපි අද මොන වගේ තේරුමකින්ද කතා කරන්නේ? ඒ විතරක් නෙමෙයි මේ කොළඹින්දන් කාලට යනකොට පොෂ් අපිට හම් වෙනවනේ පයාගල. හැබැයි අද පයාගල එදා පයියාගල. ඒක ඒ අය දන්නවා. ඒක අද පයියාගල කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ රේල්වේ ස්ටේෂන් එකට ගියොත් විතරයි. අපි බොරු ආටෝපයක් වචනවලට දීලා වැරදි අදහසකින් සමාජගත කරන්න උත්සාහ කරනවා. හැබැයි හරිම වචනවල ලස්සන තේරුම් තියෙනවා. වේසිය එදා අතීතයේ සිංහල අපිට තිබුණේ මාතෘමූලික සමාජයක්නේ. ඒක හින්දා මේ රාජ්‍ය පාලනයේ ඉඳන් සමාජයේ බොහෝ දේවල් සිද්ධ කරුණේ සිද්ධ වුණේ මවගේ නැත්තම් කාන්තාවගේ අදහස් මුල් කරගෙන. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ ජීවත් වුණ පුද්ගලයෝ පවා හැඳින්නුවේ අම්මගේ නම මුල් කරගෙන. ගෝතමියගේ පුතා ගෝතම, සාරියගේ පුතා සාරිපුත්ත, මෙගලියගේ පුතා මොග්ගල්ලාන. මේ විදිහට ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන්. අනිත් එක ඒ දවස්වල හිටිය බිස්නස් කර පෙළඳාම් කරපු කාන්තාව හැඳින්වුනේ වෛශ්‍යාව කියලා, නැත්තම් වේසාවියෝ කියලා. එදා ලංකාවේ වෛශ්‍ය කුලෙ හිටියේ වේසාවෝ, වෙළඳාම් කරන කාන්තාවෝ. ඒත් අද වෙනකොට සමාජයේ පුරුෂ මූලික වෙනකොට අර මුලින් කියපු වෙළඳියන්ගේ ස්ථානය සහ මුලින්ම නැති වෙලා ගියා. ඉතින් ඒක ගර්හාවට ලක් කරන්න ඇඟබස විකුණන තැනැත්තියට විතරක් අද අපි වේසාවි කියලා කියනවා. හරි අර්ථයෙන් ගත්තොත් එහෙම ලංකාවේ ගොඩක් වේසාවියෝ ඉන්නවා. මොකද වෙළඳාම් කරන, හොඳට බිස්නස් කරන කාන්තාවෝ ඉන්නවා. නම් දාගෙන කියා ගන්න, හිතා ගන්න. මේ විදිහට බලනකොට අපි අද කුණුහරුප විදිහට පාවිච්චි කරන ගොඩක් ලස්සන වචන සිංහල භාෂාවේ හරි තේරුම් එක ගත්තොත් එහෙම බොහොම ලස්සන අර්ථවත් වචන. මින් පස්සෙවත් මේ වචන පාවිච්චි කරනකොට අපි හැමෝම දෙවරක් හිතන්න ඕනේ. මේකේ වැරද්දක් තියෙනවා නම් නිවැරදි කිරීම මනුස්ස ගතියක්. කමෙන්ට් එකක් විදියට දාන්න. මේකත් මම උපුටගත් දෙයක් බෙදා ගන්න ඕනේ කියලා හිතුන හිඳයි CS TV අපේ YouTube නාලිකාවෙන් ඔබත් එක්ක කතා කළේ. ස්තුතියි. මේ වගේ වටිනා හරවත් රසවත් තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා.